ආයුබෝවන් හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ඔන්ලයින් පනතට කතානායක අත්සන් තමයි විවස්තෝදායක සභාවත ශ්‍රේෂ්ඨාධිකරණයත් ජනාධිපතිවරයාගේ රූකඩ නෙවෙයි විපක්ෂ නායක සජිත් කියයි තිලංග ඉල්ලා අස්වේයිද තිලංගගෙන් මෛත්‍රීට ලිපියක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම් පතට කතානායක මහින්දයාපා අභිවර්ධන සිය අත්සන යොදා තිබෙනවා. ඒ අනුව මෙම පනත ඊයේ සිට බලාත්මකයි. කෙසේ වෙතත් මෙම පනතට ජාත්‍යන්තරයෙන් සහ මෙරට දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් රැසකින් විරෝධය එල්ල වී තිබෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම් පතට කතානායක මහින්දයාපා අබේවර්ධන සිය අත්සන තබනු ලැබුවා. කතානායකවරයා මෙම පනත් කෙටුම් පතට අත්සන් තැබීමත් සමග 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ලෙස මෙම පනත ක්‍රියාත්මකයි. පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් ආලස් මෙම පනත් කෙටුම් පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙහිදී පනත් කෙටුම් පත සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 23 සහ 24 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයක්ද පැවැත්ුණා. එන අනතුරුව පනත් කෙටුම් පත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවති අතර පනතට පක්ෂව ඡන්ද 108ක් හිමිව අතර පනතට විපක්ෂව හිමියුවේ ඡන්ද 62ක් පමණයි. එය අනුව වැඩි ඡන්ද 46කින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පත සංශෝධන සහිතව සම්මත වුණා. මෙම පනත් කෙටුම් පතට ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් රැසක විරෝධය එල්ල වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර ශ්‍රම ආයතනය, ජිනීව මානව හිමිකම් කොමිසම, ආසියානු අන්තර්ජාල සංවිධාන වැනි ක්‍රියාකාරී ආයතන රැසක්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පතට සියා ප්‍රසාදය පළ කර තිබෙනවා. මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පතට විරෝධය පළ කළ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 50ක්ද ගොනු කරනු ලැබුවා. මෙහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පතේ වගන්ති 57න් 34ක් සංශෝධනය කළ යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව වෙත දෙනුම් දුන්නේ. සිය අත්සන තැබීමට පෙර මෙම පනතට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ සංශෝධන හා මාර්ගෝපදේශ ඇතුළත් කළ ඇද්දයි තහවුරු කරන ලෙස දන්වමින් සිවිල් සංවිධාන 62ක් සහ පුද්ගලයන් 61ක් කතානායකවරයා වෙත විවෘත ලිපියක්ද යොමු කරනු ලැබුවා. කෙසේ වෙතත් කතානායකවරයා අද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පතට අත්සන් තබා තිබෙනවා. ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන කතා වුණා. කතානායකවරයා ගත්ත තීන්දුව වැරදි කියලා කරුණ ඉදිරිපත් වුණා. කතානායකවරයා කිව්වා මට ඇහුන්නේ නැහැ කියලා. ඉතින් කතානායකවරයා වීරෙක් වගේ වැඩ කරනවා අපි දන්නේ. මේ පනතේ 34ක්ම ශ්‍රේෂ්ඨ අධිකරණයේදී සංශෝධනය කරපු යුතු බවට නියෝග කෙරිලා තිබුණා. ඒ සංශෝධනත් නෙවෙයි අවසාන වශයෙන් 12ක් සභානායකතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒතකොට මේ සංශෝධන අපි කවුරුවත් දැකලා නැහැ. මේ ආකාරයට නම් රටට නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ ඉතාම සෝචනීය තත්ත්වයක්. අද දින මට දැනගන්න ලැබුණා තව කරුණු පහක් වගේ ශේෂාධිකරණ කරපු නිර්දේශ ඒකට ඇතුල් කරලා නැහැ කියලා. මේක බරපතල දෙයක්. කතානායකතුමා අසං කරපු ඒ පනත පිටපත අපිට තාම ලබා දුන්නේ නැහැ. ඒක බැලුවම තමයි දැනගන්න පුළුවන් ස්ථිරව මොන මොන දේවල් ශේෂාධිකරණ නිර්දේශය අත්හැරලා මේක සම්මත කරගත්තා කියලා. ශේෂාධිකරණය ගෙනාපු ඒ සංශෝධන ටික ඇතුළත් වුණායේ කියලා පේන්න තියෙන එකම කාරණේ තමයි ඒ සංශෝධන ටික සෑම මන්ත්‍රීවරයෙක්ගේම මේසුවට තියෙන්නේ. හැබැයි අපේ මේසුවට එහෙම සංශෝධනයක් තිබුණේ නැහැ. නීතිපතිවරයා අස්සම් කළා තිබුණා නම් ඒ සහතිකය අනිවාර්යයෙන් සෑම මන්ත්‍රීවරයෙක්ගේම මේසුවට තියෙන්න ඕන. කතානායකතුමා මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය කියන පනතේදී ඔව්වගේ ස්වාධීනත්වය පැත්තකට විසි කරලා ක්‍රියා කරලා තියෙනවා. 2016 අංක 17 දරන පළාත් සභා පනත ආවා. මේ පනත තිබ්බේ කොළ දෙකයි වගන්ති දෙකයි. ඉතින් එදා සම්මත කරගන්නකොට ඒකට ජයවෝසා නගලා අප්පුඩි ගහලා අත උස්සලා ඡන්දෙ දීලා ඒකම දැන් ඔන්ලයින් සේෆ්ටි බිල් එකට එනකොට අනිත් පැත්තට ඒකනේ හිතන්න වෙනවා. පාලකයන් තේරුම් ගන්නට ඕන තමන් විපක්ෂයට යන දවසට පෙරලා මේක නැවත තමන්ට රෙහිව පාරාවලක් විදිහට එනවායි. විශේෂයෙන්ම අද දිනය මහා කළු දිනයක් විදිහට අපි නම් කරනවා. ඒකට හේතුව තමයි අධිකරණය විසින් වගන්ති 30කට අධික ප්‍රමාණයක් සංශෝධනය කළ යුතුයි කියලා දන්වා තිබේදී පාර්ලිමේන්තුව තුල සම්මත කරගත්ත පනත තමයි මාර්ගස්ත ආරක්ෂණ පනත. මේ හරහා රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් වීමේ අනතුරක් තියෙනවා. ආණ්ඩුවට නොඑක් ආකාරයෙන් අරමුණු ඇති. හැබැයි මර්ධනය කරලා මේ
වගේ නීති විරෝධීව ජනතාව පාලනය කරන්න උත්සාහ කිරීම හෝ එහෙම නැත්නම් මේ බඩු මිල වැඩි කරලා ඡන්ද කාලෙට මේක අඩු කරලා හෝ ආණ්ඩුව මහජන විශ්වාසය දිනා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හිණයක් විතරයි. ඔන්ලයින් පනත වැනි පනත් තරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගනිමින් කටයුතු කිරීමට විරුද්ධව පෙළ ගැහෙන්න ජනතාවට අයිතියක් තියෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත පහරක් තමයි අද ඉඳලා ක්‍රියාත්මක වෙන නීතියෙන් එල්ල වෙන්නේ. ආණ්ඩුව තමයි තීරණය කරන්නේ සත්‍ය මොකද අසත්‍ය මොකද කියලා. ඔය කරගන්නේ ඉතාම ලොකු වැරද්දක් ජනාධිපතිතුමා. මේකෙන් වෙන්නේ ඔක බූමරෑන් වෙලා එනවා. ගහන ගල කැරකිලා යනි පැත්තට එනවා. आंडु क्रम विवस्था सभावत श्रेष्ठाधिकरण्यात जनाधिपतिवर्यागे रूकड नोवन भव विपक्ष नायक सजित प्रेमदास पवसनवा ओहु मे भव प्रकाश कले मधुरापुर पेवति वेडसटहनकट एक्केमिनोई සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ 76 වන අදියර මදුරාපුර අසාෆා විද්‍යාලයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්ුයි සමහරක් හිතාගෙන ඉන්නෝ මේ රටේ සුපිරිම බලතල තිබෙන විධායක ජනාධිපතිකමක් අද රටේ තිබෙනවායි කියලා. අද විධායක ජනාධිපතිවරයා සුපිරිම බලවතා නොවේ. විධායක ජනාධිපතිවරයාට තමන්ට හිතුමතයට කටයුතු කරන්නට බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් එදා විධායක ජනාධිපතිවරයාට තිබුණු අසීමිත බලතල අද කප්පාදු කරලා තිබෙනවා. අද රටේ ප්‍රචාරය කරන්නට උත්සාහ කරනවා ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාගේ අතකොළුවක් හැටියට. මම එකක් කියන්න කැමතියි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කියන්නේ පඹයක් නෙවෙයි. එහි සමාජිකත්වයේ පඹය නෙවෙයි. එහි සමාජිකත්වයේ කටයුතු කරන්නේ හැම විටම ප්‍රබුද්ධතම ප්‍රශස්තතම තීන්දු තීරණ අරගෙන සංවරණ සහ තුලන ක්‍රියාදාමය තුල වඩාත් නිවැරදි පත් කිරීම රටේ ප්‍රධාන තනතුරු වලට ක්‍රියාත්මක කිරීමයි ජනාධිපතිවරයාට විධායකයට හිතුමතයට පාලනය කරන්නට පුළුවන් සභාවක් නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විධායකේවත් ජනාධිපතිවරයාගේවත් ඔහුට අයිති පමයක්වත් නොවේ ඔහු කියන කේන තාලෙට විවිධ තීන්දු තීරණ ගන්න විවිධ විවිධ දේවල් රඟ දක්වන රූකඩයක් නොවේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංක සුමතිපාල එහි නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මහින්ද අමරවීර ඇතුළු පිරිසක් පවරා ඇති නඩුවක් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ වාමාංශික බලවේගවල ශක්තිය දුර්වල වූ බවයි ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ. මෙම නඩුව ඉල්ලා අස්කරගත් පසු තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු වැඩිදුරටත් එම ලිපියෙහි දක්වා ඇත්තේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල එම සන්ධානයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරය සම්බන්ධයෙන්ුයි අදාළ ලිපිය යොමු කර ඇත්තේ. කොළඹ දිසා අධිකරණ අංක DSP 497 ඇලෙයිරක් 2022 දරන නඩුවේ පැමිණිලි කරවන මහින්ද අමරවීර එහි විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මෙන්ම එහි 10 වන විත්තිකරු ලෙස තමන්ද නම් කරමින් නඩුවක් පවරා ඇති බව එම ලිපියේ දැක්වෙනවා. මෙම නඩුව හේතුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යටතේ තරඟ කිරීමට නොහැකි වූ නිසා නිදහස් ජනතා සන්ධානයෙන් හෙලිකොප්ටරයේ ලකුණ වටා ඒකරාශී වීමට සිදුවීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ වාමාංශික බලවේගවල ශක්තිය දුර්වල වූ බවයි තිලංග සුමතිපාල පෙන්වා දී ඇත්තේ. මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට විරුද්ධව යමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ලබා ගැනීම නිසා මහින්ද අමරවීරගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කිරීම සහ තනතුරු වලින් නෙරපීම නිසා පුරපාඩු වූ ප්‍රධාන ලේකම් දුරේට තමන් පත් කළ බවද තිලංග සුමතිපාල ලිපියෙහි සිහිපත් කර තිබෙනවා. නීති කෘත්‍ය ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් පත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් දුරෙන් තමන් ඉල්ලා අස්වන බවයි තිලංග සුමතිපාල මෙම ලිපිය මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දන්වා යවා ඇත්තේ. අවසාන වශයෙන් තිලංග සුමතිපාල එම ලිපිය දක්වා ඇත්තේ රජය නියෝජනය කරන පාර්ශව සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇති කරගන්නා ලද එකඟතාවයන්ද තමන් තරයේ හෙලා දකින බවයි. මම කිව්වේ නඩුව ඉල්ලාස්කර් ගැනීමට යටත්ව මම ලේකම් ධුරයෙන් ඉවත් වෙනවා කියන්නේ. මේ නඩුවේ තියෙන බැරෑරුම්කම මේ උසාවියක් ඉදිරියේ අපි ධුරුම් ප්‍රකාශයක් දීලා අපි යම්කිසි වාර්තා ගණනාවක් ඉදිරිපත් කළදී අපි දැන් මේ විවාදයක් එහෙම නැත්නම් පරීක්ෂණ ලක් වෙන වෙලාවක ගරු අධිකරණ ඉදිරියේ තියෙන ප්‍රශ්නයක් පෞද්ගලික කාමරයක එක එක කෙනා ලියුම් හෝ මාරු කරගෙන තීන්දුව කිරීම සුදුසු නැහැ. අධිකරණයට අපහාසයක් නොවේ. අපි මේක එකඟතාවයට යෑම තමයි නෛතිකතාවය නෛතික தත්ත්වය අපිට වාසිදායක සහ සුදුසු. ඉස්සෙල්ලාම කරන්න ඕනේ
මහින්දාමරිර මැතිතුමාගේ නඩු ඉවත් කරගත යුතුයි. ඒ ඉවත් කරගත් විගස අපිට පුළුවන් විශේෂ සභාවක් කැඳවන්න. කඳ කැඳවලා අලුත් නිලධාරි මණ්ඩලයක් පත් කරගන්න. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මෙන්නිමයි. හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්.